තරගෙට ඉදිරිපත් වෙනවා. මේකට දුසින් 10ක් 15ක් ඉල්ලුවත් ජනාධිපතිවරණයෙන් දිනන්නේ එක්කෙනයි. ඒ දිනන කෙනා දැන් තීන්දුව වෙලා ඉවරයි. ඉරහඳ වගේ අපි කියනවා සැප්තැම්බර් 22 දවල් වෙනකොට ප්‍රවෘත්ති වලින් පළවෙන්නේ ලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක සහෝදරයා තේරිපත්ති ඇත කියන ප්‍රවෘත්ති. ඒක වළක්වන්න බෑ. මං ඔක ඉරහඳ වගේ කියලා කිව්වේ කොහොමද දන්නවා? දැන් මේ වැලිගේපොළ අවට ගම්වාසී ඔබම කල්පනා කරලා බැලුවෝ ආයතනයක කඩක කඩේ පිලේ ගොයිපලේ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් අඩු ගානේ 6 දෙනෙක් 7 දෙනෙක්වත් මාලිමාවට කියනවද නැද්ද? මාලිමාවට කියලා කියනවා. එහෙනම් දැන් සමීක්ෂණයේ ඒක. අනිත් පැත්තෙන් දැන් අපේ සමහරුව අපිට කියනවා සහෝදරයා තරගයක් නැති හින්දා අපට ගැම්මක් නැහැ කියලා. අර පැත්තේ කට්ටිය කැන්වසින් යන්නේ බිමට බහින්නේ නැහැ, ක්‍රියාකාරීත්වයක් නැහැ. ඉතාම දුර්වල මට්ටමට වැටිලා. ලංකා දේශපාලන ඉතිහාසයේ දෙවන්තයි කියපු පක්ෂ දෙක අද කඩාගෙන වැටිලා කොළපාට පක්ෂයයි නිල් පාට පක්ෂයයි. මේ රට අවුරුදු 76ක් පාලනය කරේ ඔවුන්. මේක බංකොලොත් වීම සම්බන්ධයෙන් අපි සතුටු නැහැ. නමුත් අපි සතුටු වෙන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රට බංකොලොත් කර පක්ෂ දෙක බංකොලොත්, පක්ෂ දෙක බංකොලොත්. එක්සත් ජාතික පක්ෂ නැත්තම් කොළපාට කඳවුර නාය ගිහිල්ලා කෑලි කෑලි වලට කැඩිලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තම් නිල් පාට කඳවුර අයිස්කම්බක් වගේ දිය වෙනවා. අන්නේ දෙක බිමට පහත් වෙනකොට පින්දුරු තලාගල කන්දටත් වැඩිය උසක් තියෙන මහා බලවේග එකතු කරපු ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය නමින් මාලිමාව නමින් මේ වෙනකොට බිහි වෙලා තියෙන ආදරණීය අමිතාත් අලුත් දේශපාලන ගමන ඉල්ලන ගමනක් සඳහා පක්ෂ සූදානම් කරලා තියෙනවා. දැන් අපි දන්නවා ගිය ජනාධිපතිවරණේ ගෝඨාභය 1 වුණා, 2 සජිත් වුණා. දැන් 1 නෑනේ, 2 නේ ඉන්නේ. එයාට සදාකල්ම 2 හෝ 3 නෑ, ඊට එහා තැනක් නෑ. දැන් ඔය සජිත් ප්‍රේමදාස, ඔන්න මං ඔබ වැලිගේපොළදී කිව්වා කියලා මතක තියාගන්න, ගිය සැරේ දෙවැනි තැනට ගත්ත ඡන්ද මෙයාට මේ සැරේ ගන්න වෙන්නේ නෑ. ඊටත් වඩා අඩු සංඛ්‍යාවක් සහිතව සජිත් පරාජයට පත් වෙනවා. මං කොහොමද එහෙම කියන්නේ? ගිය සැරේ එයා දෙවැනි තැන ගන්නකොට එයාගේ මල්ලට ඡන්ද එකතු කරලා දීපෝ ළඟ හිටපු ගොඩක් අය අද එයා ගාව නැහැ. 2019 සජිත් දෙවැනි තැන ගන්න රනිල් උදව් කළා. අද රනිල් වෙනම ඉල්ලනවා. එදා සජිත් උදව් කළා සජිත්ගේ පක්ෂ සභාපති පොන්සේකා. අද එයත් වෙනම ඉල්ලනවා. ඔය ඔක්කොම මල්ලට එක්කව කර එකතු වෙලා දැන් ඒ මල්ලෙන් රනිල් ටිකක් ගන්නවා, පොන්සේකා ටිකක් ගන්නවා. එතකොට කොහමද 2 වෙන්නේ? එදා සජිත්ට උදව් කරපු තලත එතන නෑ, රවි කරුණානායක එතන නෑ, දයාගමගේ එතන නෑ, වජිරේ එතන නෑ, හරින් එතන නෑ, මනුෂ එතන නෑ, රුවන් විජේවර්ධන නෑ, රාජිත නෑ, කුමාර වෙල්ගම නෑ. අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3ක් හිටියා සජිත්ට, 3න් 2ක් සජිත් අතහැර ගියා. පාටලි දැන් ආපහු වංගුග ගහ ඉන්නවා. හරි. දැන් කළුතර දිස්ත්‍රික්කයේ සජිත් හිටියේ දෙන්නයි, වෙල්ගමයි රාජිතයි, දෙන්නම ගියා. කොහමද කළුතර දිනන්නේ? බදුල්ලේ 3න් 2ක් ගියා, වඩුවෙල් ගියා, අරවින්ද කුමාර ගියා. දැන් කොහමද දිනන්නේ? සජිත් තමයි මේ වෙලාවේ දේශපාලනේ අන්ත බිඳ වැටීමකට ලක්වෙච්ච මිනිහා. මං දැක්කා පෞගේ දවසේ ඔබේ දිස්ත්‍රික්කයේ නායිකාවක් වෙච්ච තලතා 2019 සජිත්ගේ වේදිකාවේ දෙවන්තම කාන්තා නායිකාව. අද සජිත් අතහැර ගියා. පාර්ලිමේන්තුවේ විධානි මිනිස්සුන් 29 කතාවක් කළා. ඒ කතාව හරියට තලත කළේ සජිත් උස්සලා තීරණාත්මක වේලාවකදී පාර්ලිමේන්තුවේදී පොලේ ගැහුවා. තලත පොලේ ගැහුවා. තලත මොකද්ද කිව්වේ? නායකයා රනිල් වෙනම ඉල්ලනවලු, නියෝජ්‍ය නායක සජිත් වෙනම ඉල්ලනවලු, සභාපති පොන්සේකා වෙනම ඉල්ලනවලු,
පරාජයේ නියතයිලු. තාම සජිත් මෝර්ල නැල්ලු. මෙයාට තදියම වැඩි වුණාලු. ජාතික ජනබල වේගයේ වේගෙන් ඉදිරියට එනවලු. මෙහෙම වුණොත් ඒ ඔක්කොටම සියදි විනාසා ගන්න වෙනවලු. ඔන්න තලත කියපු කතාව. මේ කතාවේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර මොකක්ද? තලතත් පිළිගන්නවා පාර්ලිමේන්තුවේදී වේගෙන්ම ඉස්සරහට එන පක්ෂය ජාතික ජනබල වේගයේ බව විරුද්ධවාදීන් පිළිගන්නවා. හැබැයි ඒ කාව තලත උත්තරීතර පාර්ලිමේන්තුවේදී කිව්වා සියලු දෙනාට සියදි විනාසා ගන්න වෙනවා කියලා ජාතික ජනබල වේගයේ ඉදිරියට ඒම නිසා. ඒ නිසා මම තලතගේ ඥාතියෙක්ගේ දුරකථන අංකයක් හොයාගෙන ඥාතියගෙන් ඉල්ලීමක් කළා. තලත උත්තරීතර පාර්ලිමේන්තුවේදී සියදි විනාසා ගන්න කතාවක් කිව්වා සැප්තැම්බර් 21 22 වගේ දවස්වල. ගෙදර බෙල්ල වල දාගන්න ලණු තියෙනවා නම් හංගන්න, වහ බෝතල් තියෙනවා නම් අයින් කරන්න, තලතට මැරෙන්න දෙන්න එපා කියලා කිව්වා. ඇයිද දන්නවද? ඔය කෙකුටවත් මැරෙන්න දෙන්න බෑ. ඇයි? නඩු ටිකක් තියෙනවා බේර ගන්න. නඩු ටිකක්. එතකොට දැන් අපි දිනන්නත් ඕනේ හොරු දූෂිතයෝ රැකලා පණ බර පෙර බේරවලා නඩු ටික දාන්නත් ඕනි. ඔන්න බය. ජාතික ජනබල වේගයේ එනකොට තලතලට තියෙන ප්‍රශ්නේ මරබිය දැනෙනවා. එඳ ඒ මරබිය නරක නැහැ. මේ රටේ ජනතාව ප්‍රීති වෙන්න ඕනේ. දැන් මේ රටට හතුරුකම් කරපු පිළ බියටපත් වෙලා සලිත වෙලා බිඳ වැටිලා අද ඉන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරි. ඒ වගේම තලත කිව්වා මෙහෙම කතාවක්. දැන් සජිත් ඉවරයි කිව්වා. සජිත් වට කරගෙන දූෂිතව ඉන්නවා කිව්වා. සජිත් දිනුවත් පළක් නැහැ කිව්වා. සජිත් වටේ ඉන්න දූෂිතව කවුද තලත කිව්වේ? ගෝඨාභයගේ ෂෙට් එකක් දැන් සජිත් ගාවේ ඉන්නවා. ගෝඨාභයගේ පක්ෂ සභාපති GL ඉන්නවා. ගෝඨාභය අනාථ කරපු වියත්මගේ ලොක්කා ගොඩහේව ඉන්නවා. ඩලස් ඉන්නවා. දයාසිරි ඉන්නවා. ඩිලාන් පෙරේරා ඉන්නවා. ගෝඨාභය දිනෙව්වා වගේ තමයි සජිත් දිනෙව්වා. ඇයි ගෝඨාභයගේ ෂෙට් එක දැන් සජිත් ගාවනේ? තලතට අමතක වුණාට ඔබ අමතක කරන්න එපා. සජිත් ප්‍රේමදාස කියන්නේ පට්ට දූෂිතෙක්. මං කොහොමද එහෙම කියන්නේ? ඔප්පු කරලා කියන්නම්. ඔය සජිත්ගේ නංගි හොරපන්දාය කොළ ගහලා මහින්දගේ කාලේ අවුනාද නැද්ද? අවුනා. නිකන් නෙවෙයි මිලියන 2ක් ලක්ෂ 20ක සල්ලි හම්බුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ සල්ලි හම්බෙච්ච දවසේ ඒ සල්ලි මිටි දෙක ගෙනලා ටීවී එක ඉස්සරහට කියලා පෙන්නවා. මෙන්න මේ මිටි දෙක දුලාංජලි ජයකොඩි ප්‍රේමදාස අද ලංකා බැංකුවේ තැන්පත් කරනකොට CCTV කැමරා වල පටිගත වුණා. මේව සම්පූර්ණයෙන්ම වංචනික සල්ලි, හොර සල්ලි කියලා කිව්වා. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. නීතිය ක්‍රියාත්මක වුණාද? නැහැ. සතියකට විතර පස්සේ එවකට ජනාධිපති මහින්ද මාධ්‍යවේදියේ ප්‍රශ්නයක් අහපු වෙලාවේ තටම තටම මෙහෙම කිව්වා. හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවක් නිසා ඒ ජනාධිපති ගැන මම ඒක ටිකක් එහෙම මෙහෙම කල්පනා කරලා ඒ ප්‍රශ්නේ මම ටිකක් එව්වා මෙව්වා කළා කිව්වා. එව්වා මෙව්වා කළා කිව්වා. දැන් මම අහන්නේ මේ වැලිගේ පොළ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වැරදීමෙන් කවුරු හරි දී ලක්ෂ 20ක් නෙවෙයි 5000 කොළ දෙකක් අහු වුණොත් එව්වා මෙව්වා කරලා දෙන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් මෙව්වා ඇතුලේ. මෙව්ව ඇතුලේ. එව්ව එළියේ. ජනාධිපතිලගේ දරුවන්ට රාජපක්ෂලා අනුකම්පා කළේ එහෙම. උන් එකයි එකපතේ කන්නේ, එකට හොරා කෑවේ, එකට අච්චු ගැහුවේ. හැබැයි අපි ඔබට සාතික කරලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ ඔය හොර 5000 කොලේ නඩුව නැවත උඩට ගනු ඇත කියන පොරොන්දු අපි ඔබට දෙනවා. ඒක බරපතලයි. ඇයි? ඔය හොර 5000 කොලා අච්චු ගැහුවේ කොහේද? කාගේද ආයතනය? මේ වෙනකොට කොච්චර කොළ මාරු කරාද? අහුනේ ඕක විතරද? සජිත් ගාවත් තිබ්බද? අම්මා ගාවත් තිබ්බද? හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕන. රට බංකොලොත් වෙන්න බලපාපු හේතු. ඉතින් සජිත් කොහමද පිරිසුදු වෙන්නේ? සජිත් පිරිසුදු නෑ. සජිත්ගේ
සජි සංස්කෘතික ඇමති කාලේ සංස්කෘතික ත්‍රිකෝණයේ මිලියන 11,059 අවභාවිතා කළා කියන වාර්තා අප සතුව තියෙනවා. සජි කොහමද පිරිසිදු වෙන්නේ? ඒවට නඩු ගැටෙන්න ඕනි. සජි නිවාස ඇමති කාලේ මිලියන 5000 ගාණක් අවභාවිතා කළා කියන වාර්තා අප සතුව තියෙනවා. සජි කොහමද පිරිසිදු වෙන්නේ? සජි දිනුවොත් මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න. පොන්සේකා සජිත්ගේ පක්ෂ සභාපති මීට මාස කීපයකට උඩදී පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්වා. සජිත් ජනාධිපති ගොලොත් ගෝඨාභයට අන්ත වේවි කිව්වා. මේ සජිත් බස් බෙදන්නේ, රෝහල් වලට බඩු බෙදන්නේ කාගේ සල්ලි වලින් කියලාද කිව්වේ? කැසිනෝ සල්ලි, කුඩු සල්ලි, කළු සල්ලි කියලා කිව්වා. මම නෙවෙයි කිව්වේ. දැන් අපට කියන්න දෙයක් නැහැ. අපි කියන්න ඕනේ වයි උන් උන්ම කියා ගන්න. පොන්සේකා කිව්වේ රනිල් වික්‍රමසිංහ සජිත්ගේ නායකයා හිටපු නුවර රැස්වීමකදී කිව්වා, සජිත් මං පක්ෂෙන් නිරපුවා, මං ආපෝ පක්ෂයට ගන්නම්. ගන්න ඉස්සලා යාමට කියන්න ඕනේ බස් බෙදන්න කොහෙන්ද සල්ලි ආවේ කියලා. දැන් සජිත් මේ රටේ ජනාධිපති වෙන්න එනවා නම් තමන්ගේ නායකෝ දෙන්න දීපු අභියෝගේ බාරගෙන බස් බෙදන්න ආපු සල්ලි කොහෙන්ද ආවේ කියලා කියන්න ඕනේ නැද්ද? කියන්න ඕනේ. අද වෙනකන් කිව්වේ නැහැ. නිරුත්තරයි. ඒ කියන්නේ බඩු හරි. බඩු හරි. මං වැලිගේ පොළම් මත අත්තෙන් අහන්නේ ඔබේ ඥාතියෙක් හිතවතෙක් සජිත්ගේ පක්ෂයට කතිරේ ගහනවා කියන්නේ මොකක්ද දන්නවද වෙන්නේ? සජිත් උඹ දිනපන්, දිනලා කුඩුකාරයන්ගේ කුඩු අපේ දරුවටත් එවපන් කියලා ගහන්න. සජිත් උඹ දිනපන්, දිනලා කැසිනෝ කලක් වැලිගේ පොළක් දාලා දීපන් කියලා ගහන්න. පාපකාරී කතිරයක්, සාපකාරී කතිරයක්. හොඳ වෙලාවට සජිත් දිනන්නේ නැති හින්දා හොඳයි. සජිත් දිනුවොත් ඔයට වන්දි ගෙවන්න යාට කුඩුකාරයන්ට ඉඩ දෙන්න වෙනවා, කැසිනෝ කාරයන්ට ඉඩ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ දරුවන්ගේ අනාගතය නැති කරගන්න වෙනවා. මේ බරපතලයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදර. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. මගේ බැරෑරුම්කම මේ දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඕනි. ඔබ තමුන්නාසලට මේ අපි ගැඹුරු දේශපාලන කාරණා සරල වශයෙන් මේ දවස්වල පාඩම් හැටියට හොඳටම උගන්වනවා. ඡන්ද දෙන්න ඕන පැත්ත තේරුම් ගන්න. මේ ළඟදී එහෙම සරල වශයෙන් උගන්වපෝ දේශපාලන පාඩම මම හිතනවා උඟ දෙනෙක් සජීවීව දකින්න ඇති කියලා. දෙමළ රූපවාහිනී චැනල් එක ශක්ති ටීවී ඔන්න සජීවී සංවාදයක් ආරම්භ කරා. අපේ පක්ෂයෙන් ආචාර්ය සරෝජා පෝල් රාජ් සහෝදරිය යව්වා. සජිත්ේවල තිබ්බා දිගම්බරන් ඇමතිතුමා, රනිල්ේවල තිබ්බා මහනුවරින් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්. දැන් සංවාදයේ ඇරඹුණා. ටික දුරක් යනකොට සජිත්ගේ මන්ත්‍රීතුමා රනිල්ගේ මන්ත්‍රීතුමාට කියනවා, උඹ බාර්කාරයා, උඹ ඉස්කාගාරකාරයා. එතකොට වේලු කුමාර් රනිල්ගේ මන්ත්‍රීතුමා සජිත්ගේ මන්ත්‍රීතුමාට කියනවා, උඹ කුඩුකාරයා, තෝක්කුඩුකාරයා. වාක් සංග්‍රාමයේ උග්‍ර වුණා. අතපය දෙපැත්තට වැනෙන්න පටන් ගත්තා. දෙන්නා හිටගෙන පටන් ගත්තා. ගොම්පොරේ ඇරමුණා. ඇනගෙන ඇනගෙන යන්න පටන් ගත්තා. දේශපාලන සලු ගැලවුණා. සජිත්ගේ සහ රනිල්ගේ දේශපාලන නිරුවත ලෝකෙම සජීවීව නැරඹුවා. ලෝකෙම සජීවීව නැරඹුවා. ලෝකෙ මිනිස්සු කතා කරලා අහනවා, උඹලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා මෙහෙමද කියලා අහනවා. කවුද උන්පත් කරලා එවන්නේ කියලා අහනවා. පාර්ලිමේන්තුවේ යන්නේ මිනිස් කුඩු ගහ ගන්නවා. කතානායකගේ පුටු අරන් පාර්ලිමේන්තුව වටේ දුවනවා. සහාය දිවීමේ තරගෙට බැටන් එක වෙනුවට සෙන්කෝලේ පාවිච්චි කරනවා. මයි කඩනවා. කවුද මේ කට්ටිය පච්චලේ? මේ රට බංකොලොත් කියනවා. මේ වගේ දූෂිත දේශපාලන පැලැන්තියක් පච්චර ගත්තම රටට එහෙම වෙනවා. සරල පාඩම. කාටද ඡන්ද දෙන්නේ? දීපුවා වැරදුනාද? දැන් කල්පනා කරන්න කාලේ එළඹිලා. එදා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය, ඔය දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය, ආන්නේකම මේ පාඩම ඉගැන්වුවේ තිස්ස කුට්ටි ආරච්චි නොහ පිස්සු කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා. එතුමා අනුරාධපුරයේ රැස්වීමකදී කියනවා, දැන් රාජපක්ෂ පිරිසිදුයි. එයා ගාව හිටපු අපුරු අපිරිසිදු කට්ටිය
මල පහකරාවගේ ඔක්කෝම දැන් රනිල් ගාවට ගිහිල්ලා. මහින්ද ගාව හිටියලු, නාමල් ගාව හිටියලු, අනුරාධපුරේ නායකයෙක් එස්.එම්. චන්සේන කියලා ඇමති කෙනෙක්. මිනිහා කාබනික පොහොර කාලේ වැව්පතුල් හාරලා මඩ රොම් මඩ ටික එකතු කරලා කළු පාට මදිහින්ද ටෑර් පුච්චල කවලම් කරලා පොහොර හැටියට බෙදුවලු. ඒ දූෂිතය දැන් රනිල් ගාවලු. එස්.එම්. චන්සේන වැව්තාවුල ඉඩම් ඇල්ලුවලු. ගොවිවන්දි හොරගම් කළාලු. දැන් රාජපක්ෂ පිරිසිදුයිලු. රනිල් ගාවේ ජරාව තියෙනවා. කාබනික පෝර සංකල්පයේ රාජපක්ෂලා එක්තර කැමති වුණ නැල්ලු. මහින්දානන්දලු එක ජීෙන්න ඕන කිව්වේ. එයාලු අසූචි නැවගෙන ආවේ. එයත් දැන් ඉන්නේ රනිල් ගාවල. රාජපක්ෂලා පිරිසුදුයි. පවිත්‍රා කියලා අපවිත්‍ර කෙනෙක් හිටියලු රත්නපුරේ. එයා සෞඛ්‍ය කැමති කාලේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පැත්තක දාලා රාජපක්ෂලා කියද්දී එපා කියලා මෙයා ගඟට මුට්ටි දාලා පැණිවිදි හිටියලු. ඒකෙන් රාජපක්ෂලා පිරිහුණාලු. දැන් ඒ පවිත්‍රත් අපවිත්‍ර රනිල් ගාව ඉන්නවලු. ඒක දැන් රාජපක්ෂ පිරිසිදුයිලු. රාජපක්ෂ පිරිසිදුයිලු. මෙන්න මේ විදියට රාජපක්ෂ පිරිසිදු වෙලාලු ඔක්කොම ආරයට ගිහිල්ලා. එයා අවසානේ කියනවා රාජපක්ෂ ගාව තිබුණු ජරාව කොමෙන්ට් එකට දාලා ප්ලස් කරාලු. බොග්ගාල ගුලිය ගිහින් වැටුණලු රනිල් ගාව. දැන් රාජපක්ෂ පිරිසිදුයිලු. ගුලිය එතනලු. තව ගුලි තියෙනවා. ඔය රාජපක්ෂලගේ පිළම එහෙම තමයි. මල පහ වලක්. සජිත් ගාව එහෙම, රනිල් ගාවත් එහෙම. මේ ඔක්කොම වල දාන්න ඕනේ. වල දාන දිනේ 21 ඔක්කොම එක වලකට දාලා කොමෙන්ට් එකට වතුර හොඳට දාලා අතන එක ටැංකිය පුරවලා මාලිමාවේ බොත්තම ඔබම බොග්ගාල ඔක්කොම ගුලිය පිටින් එළියට දාන්න. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ආන්න එතකොට රට පිරිසුදු වෙනවා. පළවෙනිම ජනාධිපති ධූරේ ගමු. දෙවනුව පාර්ලිමේන්තුව සුද්ධ කරමු. තෙවනුව පළාත් පාලන ආයතන ගමු. හතරවෙනුව පළාත් සභා සුද්ධ කරමු. රට හදන ගමන ආරම්භ කරමු. මෙන්න රට හදන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි එළි දැක්වුවා. තේමාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. කවුද කැමති පොහොසත් වෙන්න? කවුරුත් කැමති. කවුද කැමති ලස්සනට ජීවත් වෙන්න? කවුරුත් කැමති. හැබැයි දැන් පොහොසත්ද ලස්සනට ජීවත් වෙනවද? නැහැ. බහුතරයක් ජනතාව එහෙම ජීවත් වෙන්නේ. නමුත් සුළුතරයක් දේශපාලඥ සහ ඒ වටා ඉන්න කල්ලියක් ලස්සනට සැපසේ ජීවත් වෙනවා. බහුතරයක් ජනතාව අන්ත දුක් විඳිනවා. තුන් වේල කන්න බෑ. බෙහෙත් ටික නැහැ. දරුවට උගන්න ගන්න බෑ. ව්‍යාපාරයක් කර්මාන්තයක් කරන් යන්න බෑ. උගත් වෘත්තිකයන්ට රට අතහැර යන්න වෙලා. එහෙනම් දැන් අපට වගකීමක් තියෙනවා. ආන්නේ ප්‍රජාව වෙනුවෙන්, රට වෙනුවෙන්, සියලු දෙනා වෙනුවෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න. අන්න ඒක හදන්න දැන් අපි දිනලා ජයග්‍රහණේ අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා වචන කීපයක් ඔබට කියන්නයි මගේ මේ සූදානම. අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. පළමුවෙන් හදන්න ඕනේ වැරදුණු දේශපාලනේ නිවර්දි පාට ගේන්න ඕනේ. දේශපාලනේ ගොඩක් වැරදිලා අපට පැවරෙන බලේ අරන් වැරදුණු දේශපාලනේ නිවර්දි කරන්න. මම මේ වැරදිච්ච කීපයක් නිවර්දි කරන විදිය ඔබට කියන්න. ඔබේ මදු මුදලේ ඔබේ ඡන්දෙන් පත්වෙච්ච මදු මුදල් පාවිච්චි කරන දේශපාලන පැලැන්තියේ මේ 2024 ඔබේ මදු මුදලෙන් 5 දෙනෙකුට පඩි ගෙවන්න, විශ්‍රාම බැටුක් ගෙවන්න ලක්ෂ 1100ක් වෙන් කරලා තියෙනවා. පොඩි ගාණක් නෙවෙයි. ලක්ෂ 1100ක් 5 දෙනෙකුට විශ්‍රාම බැටුක් ගෙවන්න වෙන් කරලා. කවුද 5 දෙනා? විශ්‍රාමික ජනාධිපතිවරු 5 දෙනා. මේ 5 දෙනාට වැටුක් විතරක් නෙවෙයි, ආණ්ඩුවෙන් බංගලාවක් දෙන්න ඕනේ. කුක්ලා 3 දෙනෙක් එක්කෙනෙකුට දෙන්න ඕන උයන්ද. මාධ්‍ය ලේකම් කෙනෙක් දෙන්න ඕනේ. පෞද්ගලික ලේකම් කෙනෙක් දෙන්න ඕනේ. ආරක්ෂක ඇණියක් දෙන්න ඕනේ. කෑම බඩු ගෙදෙට්ට දෙන්න ඕනේ. බෙහෙත් තරම් දෙන්න ඕනේ. ලංකාවෙන් බෙහෙත් බෑ. සිංගප්පූරුවේ එලිසබෙත් වලින් ගන්න ඕනේ කිව්වොත් ඔබේ බදු මුදල් වලින් යවන්න ඕනේ. ටෙලිෆෝන් පහක් දෙන්න ඕනේ. ඒ වගේ බිල් ගෙවන්න ඕනේ. ඉන්ධන ගහලා දෙන්න ඕනේ. සමස්ත නඩත්තුව කරන්න ඕනේ. මේ වැලිගේ පොළ ජනතාවගේ බදු වලින් හොඳද නරකද අයින් කරන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ මෙන්න මෙහෙම. ජනාධිපතිවරණේ දිනලා
පාර්ලිමේන්තු මැතිවරණය දිනලා කැබිනට් මණ්ඩලය රැස්වෙනවා. පළවෙනි කැබිනට් මණ්ඩලයම කරලා දෙන්න. කැබිනට් මණ්ඩලය රැස්වෙන්නේ බදාදා. උදේවරුවේ රැස්වෙනවා. ඔබට මේක අහන්න වෙන්නේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය. මෙන්න රාත්‍රී ප්‍රවෘත්ති මෙහෙම ඇහෙනවා. ජාතික ජනබලවේගයේ නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස්වේ. ඒ රැස්වී විශේෂ තීන්දුව තීරණ ගණනාවක් ගන්නා ලදී. ඒ එක් තීන්දුව පරිදි අද මධ්‍යම රාත්‍රී 12 සිට බලපෑත්තේ ලෙස ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනාධිපතිවරු 5 දෙනා වෙත ලබා දී තිබෙන වැටුප් නිල නිවාස යාන වාහන ඇතුළු සියලු වර ප්‍රසාද අහෝසි කරනු ලැබේ කියලා ප්‍රවෘත්තිය ඔබට ඇහෙනවා. ඔන්න එක කොටි විනයක් කැපුවා. දේශපාලනේ හරි පාරට ගෙනාවා. හැබැයි සමාවෙන්න කොලේ එහෙම තිබ්බට රෑ 12ට ඒ කට්ටිය එළියට දාන්න බෑ. අපි මිනිස්සුෝ ඉන්න ආණ්ඩුවක්. අඬ සහෝදරයෝ අපි මිනිස්සකම තියෙන මිනිස්සු. හේම නෝනා රෑ 12ට කොහමද අප්පා එළියට දාන්නේ? චන්ද්‍රිකා නෝනා කොහමද එළියට දාන්නේ? කාන්තාව දෙන්නේ. මහින්දට දැන් අවුරුදු 76යි. දවසට ඉන්ජෙක්ෂන් 6ක් දාලාලු ඉන්නේ. රෑ 12ට දාන්න බෑ. අපි දාන්නේ උදේට. උදේම දාන්න. නිකම්ම දාන්නත් හොඳ නැති නිසා දරුවන්ට එද්ද කියලා බාර දීමක් කරනවා. පොඩි උත්සවයක් කරනවා. එන්න කියනවා සජිත් පුතාට. පුතේ, උඹේ අම්මා 1993 ඉඳන්, උඹේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳන් වැලිගපොළ මිනිස්සුගේ බද මුදල් වලින් කෑවේ පුතේ. ඒ මිනිස්සුන්ට දැන් අමාරුයි පුතේ. උඹ බස් බෙද බෙදා ඉන්නකේ දැන් අම්මා ගෙනහිල්ලා උඹේ අතින් උයපු බත් හැන්දක් බෙදපන් පුතේ කියලා බාර දෙනවා. ඔන්න එතකොට ඔබට පේනවද ඔය සජිත් අම්මා අල්ලන් යන හැටි? ඔය යන්නේ ඔය සජිත් අල්ලන් යන්නේ අම්මෝ යනෝ. සජිත් ගේ නම් මූණ සිරියාවක් නැහැ. අම්මා හරි සන්තෝෂෙන් යනවා. ඇයි පුතාගේ ගෙදර යනකොට මොන අම්මටද සතුටක් නැත්තේ? ඔය යන්නේ සතුටින්. ඕ සතුටින් යනවා. ඊළඟට එන්න කියනවා චන්ද්‍රිකාගේ දොස්තර විමුක්ති පුතාට. පුතේ, උඹේ අම්මා හොරගොල්ලේ වලව්වේ හිටියේ. වලව්වේ ගෙදර තියෙද්දී බං ආණ්ඩුවේ ගෙදර ඉන්නේ. රොස්මිට් ගෙදර කුලියට දීලා ආණ්ඩුවේ බංගලාවේ ඉන්නේ. උඹටත් හරි නෑනේ පුතේ. ලන්ඩන් ගෙදරකුත් තියෙනව නේද? අනේ පුතේ, උඹේ අම්මා මේ රටේ මිනිසුන්ට බරයි. ගෙදර අරන් ඵලයන් කියලා කියනවා. ඔය අරන් යන්නේ? ඔය විමුක්ති පුතාල්ලා යන්නේ? ඔය අල්ලන් යනවා. ඔන්න එන්න කියනවා මහින්ද මහත්තයාගේ නාම්බෝ ටිකට. නාම්බෝ කිව්වේ කොල්ලෝ කියන්න. වෙන මොකටවත් නෙවෙයි. යෝසිතට නාමල්ට එන්න කියනවා. පුතේ, උඹලගේ කර මහත්තලා තියෙනව නේද? අතපය හොඳට තියෙනව නේද? මැදමූලනේ හාල් නැද්ද බං? වැලිගේපොළ හාල්ම කන්නේ ඇයි බං? අරගෙන ඵලයන් උඹේ තාත්තා මැදමූලනට, කාල්ටන් ගෙදරට, විජේරාමෙට කියලා බාර දෙනවා. ආන් කොල්ලෝ දෙන්න තාත්තා අරන් යනවා. ආන් වත්තන් කරන් යනවා. ඔය අරන් යන්නේ? ඔන්න අරන් යනවා. එන්න කියනවා චතුරිකාට. එන්න කියනවා දහන්ට. උඹලගේ අප්පත් පොරොන්නරුවට අරන් ඵලයන් කියනවා. අරන් යනවා. ගෝඨගේ පුතාට එන්න කියනවා. අනේ පුතේ, වඳින්නම්. මේ ගෝත කර්මය අරගෙන ඵලයන් කියනවා. ඔය අරන් යන්නේ? ඕම අරන් යනවා. හොඳද නරකද? හොඳයි. වැලිගේපොළ ආදරණීය අම්මා තාත්තට කියන්නේ මාලිමාවට ඡන්දේ දීම කියන්නේ මහානිසංස කුසල කර්මයක්. ඇයි? නොසලකා හැරපු දෙමව්පියෝ 5 දිනක් දරුවන්ට පාර දීමේ කුසලය. කුසලය. ඇයි මේ අනාථ මඩම් වල අම්මා තාත්තා දාලා තියන්නේ? මගේ අම්මට අවුරුදු 86යි. මමයි අක්කයි නංගිලා දෙන්නයි බලා ගන්නවා. ඔබේ අම්මා තාත්තා ඔබ බලා ගන්නවා. මං ඔබෙන් අහන්නේ ඇයි ඔබ සජිත්ගේ අම්මා බලාගන්නේ කියලා? ඇයි චන්ද්‍රිකා බලාගන්නේ? ඇයි මහින්දගේ පුත්තිදී අපි බලාගන්නේ? අපේ අම්මා අපි බලාගන්නවා නම් උඹලගේ අම්මලා තාත්තලා උඹලා බලාගනිලා කියලා බාර දෙනවා. පින්වත් වෙයි, අඩුම තරමේ පින්තකා හරි ඡන්දෙ දෙන්න. දෙමව්පියෝ 5 දෙනෙක් බාර දෙනවා. කොඩි විනේ කැපෙනවා. කෝටි ගණන් ඉතුරු වෙනවා. අර මාලිගා සංචාරක ව්‍යාපාරට පාවිච්චි කරලා ඩොලර් ටිකක් හොයලා ගන්න. හොඳද නරකද? හොඳයි. අවුරුදු 76ක ප්‍රශ්න විසඳන ක්‍රමේ. ඕම් ඕන තව එක. යාළු වෙලා හාද වෙලා කොළනායකෝ නිල් නායකෝ මීට දශක ගානකට උඩදී පාර්ලිමේන්තුවේ සම්මතයක් කරගත්තා. අපි දෙගොල්ලෝ විශ්‍රාම වැටුපක් හදාගන්නමු කියලා. දැන් ලංකාවේ කෙටිම කාලයක් තුල විශ්‍රාම ගන්න කෙනා කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. අවුරුදු කීයක් හිටියොත්ද විශ්‍රාම වැටුප හම්බෙන්නේ? 5යි. ඡන්දෙ දෙන වැලිගේපොළ කට්ටිය විශ්‍රාම වැටුප ගන්න කොයි කාලෙද? 60න් හම්බෙනවා රජයේ සේවකයන්. ගොවියා, වඩුවා, මේසන් බාස්,
කඩේ මුදලාලි කවදද විශ්‍රාම ගන්නේ? එයාලත් විශ්‍රාම ගන්නවා. වැටු ප්‍රහිතෝ යන්නේ. වැඩ කර කර ඉන්නකොට 70 75 වෙනකොට හොක් ගාපු දාට එයා නොමිලම විශ්‍රාම යනවා. ඡන්දේ ගත්ත එක පහෙන් යනවා. ඡන්දේ දීපු එක නිකම් යනවා. ආන්න එකට කියන්නේ සුභානාගතේ කියලා. ලස්සන නමුත් දාන. දාලා දෙනවා. කල්පනා කරලා බලන්න. වසර පහෙන් mantri විශ්‍රාම වැටු පදාගත්. ඇයි මේක 10 නොකලේ? එකපාරක් ආවම එකපාරෙන්ම ගන්න. දෙවෙනි පාර ෂුවර් නෑ. හදාගත්. පෞල් පිටින් දේශපාලන්ටින් පාර හදාගත්තා. මේ කොඩි විනේ අපි කපනවා. ආනර් ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රවෘත්ති ඔබට ඇහෙනවා. ජාතික ජන බලවේගයේ නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ගත්තවත් තීන්දුව පරිදි අද මැදම රාත්‍රී 12 සිට බලපෑත්තේ ලෙස ශ්‍රී ලංකාවේ 500කට ආසන්න විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙතෙක් ලබා දුන් විශ්‍රාම වැටුප සහ මුලින් අහෝසි කරනු ලැබේ කියලා ප්‍රවෘත්තිය ඇහෙනවා. සතුටුයිනේ. අත්පොලසන් දෙනව නේද? ඔය අත්පොලසන් දීම නිසා මගේ විශ්‍රාම වැටුපත් අහෝසි වෙනවා. මා අවුරුදු පහක් එක කන්නයක් ඕකේ කොටලා ආපු මිනිහෙක්. ඒතර මගේ එකක් ඉවරයි. සතුටුයි. අපි ওই විශ්‍රාම වැටුප පෞද්ගලික ප්‍රොජෙක්ට් ගත්තේ නැහැ. පොදු වර මුදලකට දාලා පොදු වැඩ කළා. අපි දන්නවා ඔක සාධාරණ නැහැ කියලා. රාජ්‍ය සේවකක විශ්‍රාම වැටුප දෙන්න ඕනි. අපි ඒක වැඩි කරලා දෙනවා. අපි ඒක ශක්තිමත් කරලා දෙනවා. ඒක රස්සාව. මේක මහජන සේවය. ඔබ ඡන්ද දෙන්නේ අවුරුදු 5කට මිසක මේක රස්සාවක් නෙවෙයි. පහක් යන මහජන සේවයට යන කට්ටිය කැපකිරීමෙන් එන කට්ටියට තැන තියෙනවා. ආන්නෙම අවංක මිනිස්සු විතරක් එතකොට පාර්ලිමේන්තු යනවා. ඇත්ත මහජන සේවකෝ යනවා. පෞල් පිටින් යන එක නවතිනවා. අලුත් දේශපාලන ක්‍රමයක් හදනවා. හොඳද නරකද? හොඳයි. ඇමති මණ්ඩලයේ 100යි 120යි. ඒව නවත්තන්න වෙනවා. මම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරේ. සංස්කෘතික නියෝජ්‍ය ඇමති. අනුර සහෝදරයා කුෂිකර්ම ඇමති. මගේ ඇමතිතුමා විජිත හේරස් සහෝදරයා. සම්දාන කාලේ මාස 14යි කෙටි කාලයක් ඇමතිකම් කළා. අපි අමාත්‍යංශේ වැඩ බාර ගන්න එනවා කියලා ලේකම්තුමාට කෝල් එකක් දුන්නා ඊට උඩින් දවස. 10ට විතර හිට එනවා කියලා. අපි 10ට යනකොට ලොකු උත්සවයක් සංවිධානය කළා. වෙස්ට් නැටුම් නටලා බිරගහලා එක්කන් ගෙන ගියා සෙස්සිරිපායට. හාමුදුරුව වැඩම කරලා අන්‍යාගමික පූජ්‍යපක්ෂේ වැඩම කරලා හාමුදුරුව සෙත් පිරිත් කිව්වා. අපි පොල්තෙල් පහන් දැල්ලුවා. උන්වහන්සේලා අපේ පිරිත් නූල් ගැට ගැහුවා. අපි නැකතක් දුන්නා අස්සම් කරා. ලොකු උත්සවයක්. කිරිබත් කැවුම් කන්න හදලා තිබ්බා. අපි අස්සම් කරපු ගමන් අපේ අමාත්‍යංශ ලේකම් කීර්තිමත් හොඳ නිලධාරී ඒ.පී.ඒ. ගුණසේකර මහත්තයා ඇමතිතුමාට අත් දෙකෙන් අල්ලලා ෆයිල් එකක් දුන්නා. මටත් ෆයිල් එකක් දුන්නා. ෆයිල් එක දෙනකොට මම ලේකම්තුමාගෙන් ඇහුවා මොකද්ද මේ වැඩ බාරගත්ත ගමන් දෙන ෆයිල් එක කියලා. එතුමා කිව්වා අපේ රටේ සම්ප්‍රදායට අනුව ඇමති කෙනෙක් වැඩ බාරගත්ත ගමන් එතුමාට තියෙන වරප්‍රසාද ඇතුළත් චක්‍රලේඛ ෆයිල් එක දෙන්න ඕනි කිව්වා. ඒක තමයි දුන්නේ කිව්වා. මං කිව්වා ගොඩාක් චක්‍රලේඛ තියෙනව නේද කියලා. ඔව් ඉතින් වරප්‍රසාද ගොඩාක් තියෙනවනේ ඒක තමයි දුන්නේ කිව්වා. මං ෆයිල් එක අරගෙන නිකමට පළවෙනි පිටුව පෙරළුවා. මෙන්න මෙහෙම පළවෙනි චක්‍රලේඛේ තිබුණා. ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ ගරු අමාත්‍යවරයෙකු වෙත හිමි වෙන වාහන සංඛ්‍යාව 9කි. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙත හිමි වෙන වාහන සංඛ්‍යාව 7කි. ඔන්න සංඛ්‍යාව. ඇමතිලා 80යි 100යි. වැලිගේ පොලින් බදු යවන්න. වැලිගේ පොල ඡන්ද ගහන්න, කතිර ගහන්න. අරුන්ට ගියාම ඇමතිට 9යි, නියෝජ්‍ය ඇමතිට 7යි. ගෑනිට යන්නේ 1යි, බල්ලගෙන යන්නේ 1යි, කොල්ලගෙන යන්නේ 1යි. අපි ඉතින් කැපුවත් කොළ, අපි කැපුවත් නිල්, අපේ උන් කියනවා අපි කැපුවත් රතු කියලා. තුන් ගොල්ලක් කපාගෙන වලක්. අපි වලේ, උන් දෙගොල්ලෝ ගොඩ. ඒක වෙනස් කරලා මෙන්න මේ වතාවේ තමයි ජනතාව ගොඩ ගිහිල්ලා රටවනස පෙවුම් වලලන යුගයේ එළඹෙන්නේ මේ එන විශයකින් කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි. මේ දේශපාලනය වෙනස් කරන්න වකරන මේ ප්‍රතිපත්ති අපි කියලා තියෙනවා. ඇමති දූර සංඛ්‍යාව 25යි, නියෝජ්‍ය ඇමති දූර සංඛ්‍යාව 25යි. වෙන නම් වලින් ඇමතිවරු බෑ. එච්චරයි. ඇමතිට වාහන එකයි, නියෝජ්‍ය එකයි. හොඳද නරකද? හොඳයි. මන්ත්‍රීවරුන්ට තීරුබද්දෙන්තර වාහන බලපත්‍ර ලබා දීම අපේ යුගයේදී අවසන්. වෘත්තිගයන්ට ලබා දෙන්න මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ. වෘත්තීන් රැකෙන්න ඕනි. දේශපාලනයේට අනවශ්‍ය වරප්‍රසාද අහිමි කරන්න ඕනි.
කෝටි ප්‍රකෝටි ගාණක් යන ඒවා නවත්තනවා. ඒවා මහජන සංවර්ධනයට එවනවා. හොඳද නරකද? හොඳයි. අන්න රට හැදෙනවා. අවුරුදු 76ක් ගියමක වෙනස් කරන්න ඔබ තමුන්නාන්සලා මේකට සහයෝගය දෙන්න. මේ රටේ අපි ආර්ථිකයට පණ දෙන්න, නිෂ්පාදන ආර්ථිකයක් හදන්න සැලසුම් කළා අපි මේක කියලා තියෙනවා. අපි අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. අඩු පොලියට ණය දෙනවා. අපකොන් දේශි ලීල් කරනවා. ඔහම කිව්වම දිනුවට පස්සේ වැලිගේපොළ ඔක්කොම කට්ටිය සාන්ත සහෝදර හොයන් ඉන්න එපා. ණය இல்லන්ට බැංකුව නැති වෙන්න ඉඩ තියෙනවා. සුදුස්සන්ට පමණක් දෙනවා. හැකියාව තියෙන යමක් ව්‍යාපෘතියක් කරන කර්මාන්තයක් කරන කෙනාට අනිවාර්යයෙන්ම පක්ෂභේදකින් තොරව ණය මුදල හම්බෙනවා. ණය විතරක් නෙවෙයි, මැෂින් එකක් ගේන්න ඕනේ, තීරු බද්දු අඩු කරලා ගෙනල්ලා දෙන්න, තාක්ෂණය දැනුම ලබලා දෙන්න, වෙළඳපොළ නැත්තම් වෙළඳපොළ ආණ්ඩුවෙන් හදලා දෙන වැඩේ අපි බාර ගන්න. ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත වැඩි වෙයිද නැද්ද? වැඩි වෙනවා. පාර කපන අපි තීන්දුව අරගෙන තියෙනවා. මේ රටේ අපේ පාලන කාලය තුල ගොවි ව්‍යවසායකයන් 50000ක් බිහි කරන්න. ගොවි ව්‍යවසායකයන් 50000ක්. ගොවි ව්‍යවසායකව 50000ක් කිව්වේ තනි ගොවියා නෙවෙයි. එක ගොවියෙක් ඉන්නවා, ව්‍යාපාරිකෙක් කියමුකෝ. එයා වටේ සේවකෝ ප්‍රමාණයක් ඉන්නවා. නවීන ගොවිපොළක් පාම් එකක් කරනවා. ඒ වගේ 50000ක් මේ රටේ අපි බිහි කරනවා. වැලිගේ පොළක් බිහි වෙයි ඒ වගේ ගොවි ව්‍යවසායක. කෘෂි අපනයන ගම්මාන 1000ක් මේ රටේ විවෘත වෙනවා. කෘෂි අපනයන ගම්මාන අරමුණ මේ රටේ භාවෝග වෙනත් රටවල් වලට අපනයනය කරන්න. ඩොලර් ගේන්න, ගොවියගේ ආදායම වැඩි කරන්න. ඇයි බැරිද? පිටරට මිදි මෙහෙනවනම්, ඇපල් මෙහෙනවනම්, දොඩම් මෙහෙනවනම්, බීලූණු මෙහෙනවනම්, ඇයි අපේ කෙහෙල් ගෙඩි එහෙ යන්නේ නැත්තේ? ඇයි අපේ දියුල් ගෙඩි එහෙ යන්නේ නැත්තේ? ඇයි අපේ අලිගට පෙර ගෙඩි එහෙ යන්නේ නැත්තේ? අවුරුදු 76ක් පාලකව අපේ ඇටයක් ගෙඩියක් අලයක් යවන ක්‍රමයක් හැදුවේ නැතුණාට දියුණු රටවල් වල නායකයෝ වැලිගේ පොලට ඒ රටේ ගොවියගේ ඒවා එවලා ඔබේ සල්ලි ඒ ගොවියට ගෙනියනවා. අපිත් අපේ අපනයන ගම්මාන ප්‍රමාණය 1000කට ගේනවා. තීන්දුවක් කරන් තියෙනවා. මෙරටේ කුඩා කර්මාන්ත, මධ්‍යම පරිමාණ කර්මාන්ත වේගෙන් නැගිටින්න පටන් ගන්නවා. සංචාරක ව්‍යාපාරයේ වේගෙන් ප්‍රවර්ධනය කරනවා. අපි මේක තීන්දුව ආරම්භ තියෙනවා. ආන්න එකට ඡන්දි දෙන්න. ඔබට අපි ඉල්ලීමක් කරනවා. අපි සූදානම් මේකට ගොඩ ගන්න. අපි තීන්දුවක් කරන් තියෙනවා. පළවෙනි අයවැය ලේකණෙන් ලංකාවේ ගුරු සේවයට උපාධිධාරීන් 20000ක් බඳව ගන්නවා ගුරු සේවයට. ඇයි? අපේ දරුවන්ට දක්ෂ ගුරුවරු ඕනේ. සුචිල් ප්‍රේමජන්ත මීට මාසයකට උඩදී පාර්ලිමේන්තුවේ මෙහෙම කතාවක් කිව්වා. විද්‍යාගණිත උපාධිධාරීන්ට පත්තින් දුන්නා 2000 ගාණක් පත්තින් බාරගත්තේ නෑ කිව්වා. ඇයි බාරගන්නේ නැත්තේ? කොම්පැනි වල ලොකු පඩියක් දෙනවා. වෙන රටවල් වලට ඒ උපාධිධාරීන්ට හොඳ පඩි දෙනවා. අපේ රටේ ගුරු වෘත්තියට එන්නේ නැතුව ඒ කට්ටිය අර සේවා වලට යනවා. එතකොට මොකද වෙන්නේ? වැලිගේපොළ අම්මා තාත්තගේ දරුවට දක්ෂ ගුරුවරයෙක් නැති වෙනවා. අපි තීන්දුවක් කරන් තියෙනවා පක්ෂයක් හැටියට ලංකාවේ ගුරු සේවය හා විදුහල්පති සේවය ප්‍රධාන වෘත්තීන් 10 අතරට ගේනවා. හොඳ වැටුපක් හදනවා. අපේ දරුවට දක්ෂ ගුරුවරයෙක් අපි දෙනවා. වැලිගේපොළ අපේ දරුවට දක්ෂ ගුරුවරයෙක් අවශ්‍යයි. දරුවා දක්ෂයෙක් කරන්න ආන්න නිසා අපි ඒක කරනවා. IT ශේෂ්ත්‍රය, පරිගණක ශේෂ්ත්‍රය, රැකී රක්ෂා 12000ක් ස්ථාපිත කරනවා. අපි මේ වගේ ගමනකට මේ රටේ යන්න සූදානම්. අපි මේ වගේ ප්‍රතිපත්ති කියන්නේ ගණන් හදලා පුළුවන් ඒවා. පරදිනේ කාට කියන්න පුළුවන් ඊට වැඩිය දෙනවා කියලා. ඌ පරදිනේ කානේ. අපි මේ කියන්නේ කෙරෙන එක. අපි දිනන්නේ, අපි කරන්නේ. අපේ අඩු ආදායම්ලාභී දිලිඳු පවුල් වල සහනාධාරේ අර සමෘද්ධි දුන්නා දෙනකොට 750යි 900යි වගේ දෙන්නේ නැහැ. අපේ දිනුදු සහනාධාරයේ අඩු මේක පටන් ගන්නේ රුපියල් 10000යි පටන් ගන්නවා. 10000යි දිනුදු සහනෙන් අපි මාසික වාර්ෂික ආරම්භ කරනවා. ආබාධිතයෙක් ගෙදර ඉන්නවා නම්, එයා දිනුදු පවුලක් නම්, එයාගේ අවම වාර්ෂිකය 10000යි. අපේ වැඩිහිටියෙක් ඉන්නවා වයෝ වෘද්ධයි. එයා දිනුදු කෙනෙක්. එයාගේ අපි 5000ක වැඩිහිටි දීමනාව ආරම්භ කරනවා. බරපතල රෝගී තත්ත්වයෙන් කෙනෙක් ඉන්නවා. එයාගේ ප්‍රතිකාර දීමනාව මාසික දීමනාව 10000ෙන් ආරම්භ කරනවා. අර දූෂණ වංචා නැවැත්තුවම මේවට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්න ගණනය අපි සිද්ධ කරලා තියෙනවා. ආන්නෙම රට ගොඩ ගන්න අපි කටයුතු කරනවා. අපි මේ අලුත් තව දෙයක් කරනවා. අපි පාර්ලිමේන්තුවේ අලුත් පනතක් සම්මත කරනවා. ඒ පනතෙන් ලංකාවේ අලුත් මහාධිකරණයක් ස්ථාපිත කරනවා. ත්‍රිපුජ්‍යල මහාධිකරණයක්. ඔබ හිතන්න පුළුවන් තියෙන උසාවි මදිවට තවත් උසාවියක් ඇයි කියලා.
මේ තියෙන උසාවිවල නඩු තියෙනවා 111. ඔය 111 මැදට මහ බැංකුවේ නඩුව දැම්මොත්, සුනාමි නඩුව දැම්මොත්, හොරපන්දාය කුල නඩුව දැම්මොත් අපේ ජීවිත කාලය අහලා ඉවර කරන්න වෙන්නේ නැහැ. ආන්නේ නිසා මේ පාලකයන් අවුරුදු 76ක් කරපු මූල්‍යමය අපරාධ විභාග කිරීම සඳහා අලුත් මහාධිකරණයක් දාන. ඒක දික්කසාද නඩුව අහන්නේ නැහැ. මිනිමෙරුන් නඩුව අහන්නේ නැහැ. අපරාධමය නඩුව අහන්නේ නැහැ. ආන්නේ හොරකම් සම්බන්ධයෙන් නඩු විතරයි. නඩු ටික පට්පට් ගාලා දානවා. තීන්දුව ටික ටට්ටක් ගාලා එන්න පටන් ගන්නවා. ආන්නේ එතකොට හොරකම් කරපු සල්ලි මහ බැංකුවට එන්න පටන් ගන්නවා. හොඳද නරකද? හොඳයි. අලුත් අධිකරණයක්. ඔන්න තවත් එකක් අවසන් එක. මගේ කතාවේ අවසාන එක මේ කියන්නේ. අලුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් දානවා. අලුත් රජයේ දෙපාර්තමේන්තුවක් දානවා. තියෙනවා මදිවට තව මොකද කියලා හිතයි. නෑ මේක ඕනම එකක්. ඒකේ නම මෙහෙමයි. රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපන ආයතනේ නොහොත් දෙපාර්තමේන්තු. රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපන දෙපාර්තමේන්තු. ඒ කිව්වේ රජයට අයත් දේපල තියෙනවා නම් ඒවා ප්‍රතිෂ්ඨාපනය කරගන්න. අත්පත් කරගැනීමේ රාජ්‍ය ආයතනේ. ඒ කිව්වේ මොකක්ද දන්නවද? ඔබේ ඡන්දෙන් ගියෙවුන් රජයට අයිති ඒවා උන් අත්පත් කරගෙන උන් ඔප්පු හදාගෙන උන් ලියාගත්ත බඩු ටිකක් තියෙනවා. ගන්න ඕනද නැද්ද? ඕනේ. ආන්නේකට දාන දෙපාර්තමේන්තු. ඒකේ ගන්න හිතපු ටිකක් කියන්නේ. මල්වානේ තියෙනලු ගයක් අයිතිකාරයක් නැති. ගන්න ඕනද නැද්ද රජයට? ගන්න ඕනේ. නාමල්ගේ ආච්චිට කවදා හරි දවසක පාරේ යනකොට මිනිහෙක් මැණික් මල්ලක් දුන්නලු දේසි ආච්චිට. ඒක දේසි ආච්චිට අයිති නැහනේ. ඒක රජයට ගන්න ඕනද නැද්ද? ගන්න ඕනේ. කෞතුකාගාරයේ තිබුණු අන්තිම රජතුමාගේ රත්තරන් කඩුව හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕනේ. සිරිපාද ගාන්ටාරේ උස්තපියක හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕනේ. අර චෛත්‍යයේ චූඩාමාණික්‍ය හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕනේ. අර සජිත් ගාවේ ඉන්න කිරියල්ල හන්තානේ සංවේදි කලාපේ නෝනගේ නමට ලියාගත් ඉඩම් අක්කර 50, දුවගේ නමට ලියාගත් ඉඩම් අක්කර 20 ගැන හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕනි. ආන්නේ සඳහා දෙපාර්තමේන්තුවක් හදනවා. හොඳද නරකද? හොඳයි. අන්නේ විදිහට දවැන්ත වැඩපිළිවෙලක් මේකේ අන්තර්ගතයි. මේ වගේ කරුණු සංක්ෂිප්ත කරලා ඔබට පුවත්පතක් හැටියට අපි නොමිල ගෙදරවල් ලොටේවනවා. බලන්න. දැන් මම ඔබේ ඉල්ලනවා මෙන්න මේ වගේ රට අපේ දරුවන්ට අනාගතයක් හදලා දෙන්න, පොහොසත්ට ලස්සන ජීවිතයක් හදලා දෙන්න අපේ ප්‍රාර්ථනයක් තියෙනවා, අපේ පැතුමක් තියෙනවා, අපේ සිහිනයක් තියෙනවා. අපි ඔක්කොම එකහොල එක සැබෑ කරගමු. ඒක සැබෑ කරගන්න ගියාම ප්‍රශ්න ටිකක් තියෙනවා. තව දවස් තියෙන්නේ අපිට 19යි ප්‍රචාරක වැඩවල. දැම්මොත් දාන්නේ ඇද කෑල්ලක්. ඇද කුද කෑල්ලක් දාන. අරුන්ගේ විනාඩි 10ක් දානකොට අපේ තප්පර 5ක් විතර ඇදයක් දාන. සෙනඟ පෙන්නන්නේ මේ හිතවත් මාධ්‍යවේදින්ගේ ප්‍රශ්න නෙවෙයි, මාධ්‍ය ආයතනයේ ප්‍රශ්න. මොකද මාධ්‍ය ආයතන ඇතුලේ කළු සල්ලි තියෙනවා සමහරේ වගේ. ඔක්කොගෙම නෙවෙයි. හැබැයි මේ සැරේ තමයි සමහර මාධ්‍යත් ඉගෙන ගන්න මොකද්ද වෙන්නේ කියලා. ජාතික ජනබලවේගයේ ගමන කාටවත් නවත්තන්න බෑ. එහෙනම් මේ channel නැති වුණාට මේ channel වැඩ. ඉතින් මම ඉල්ලනවා ওই channel උත් වැඩ කරමු කියලා. ගමට බිමට යන්න, ඥාතියා හම්බෙන්න, ඇත්ත සත්‍ය කියා දෙන්න, ඔක්කොම මෙහෙයුමක් කරන්න. මාතෘභූමිය නිදහස් කර ගැනීමේ මෙහෙයුම, දරුවන්ට රටක් ගොඩනැගීමේ මෙහෙයුම. ආන්නේ කාර්ය වෙනුවෙන් කවුරුත් ඉදිරි දින ටිකේ අප වෙලා කැප වෙලා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමි. ඒ කාර්යභාරය කරන්න ඔබට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, වාසනාව ලැබේවා, ඔබට ජය වේවා, රට ජය වේවා, මාලිමාව දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා.